ජනාධිපතිවරයා ඊය පෙරේදා මේ බුද්ධියංශය ක්‍රියාකාරිත්‍යය පිළිබඳව කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ ගැන වාර්තාවක් දෙන්න කියලා. මම කියන්න කැමති විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටයි, ඊළඟට රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක්ට ලබා දීපු තීන්දුවට බුද්ධියංශය මේ පිළිබඳව ක්‍රියාත්මක වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවද ඒ නඩුව තීන්දුවේ කියලා තියෙනවා. බුද්ධ්‍යංශය ක්‍රියා කළේ ඉතාම අක්‍රිය මානසිකත්වයකින් කියන එක. එතකොට දැන් එහෙම කියලා තියෙද්දි ඊළඟට ජනාධිපති කොමිසන් සභාව විසින් නිර්දේශ ලබා දීලා තිබෙනවා. ඊළඟට ජනාධිපතිවරයා අගමැතිවරයා හැටියට පත් කරපු පාර්ලිමේන්තු කාරක සභාව විසින් නිර්දේශ ලබා දීලා තිබෙනවා. ඊළඟට එතුමා අර චැනල් 4 නාලිකාවෙන් ගියේ දේ හොයන්න කමිටුවක් පත් කරා දැන් අවුරුද්දකට කලින්. දැන් අවුරුද්දක් වෙනවා මේ කමිටු වාර්තාව ගැන තවම කිසිදු ආකාරයේ සඳහනක් නැහැ. එහෙම තියෙද්දි තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආයි ඇවිල්ලා ආයි කමිටුවක් දානවා. ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හැමදාම පුරුද්ද තමයි මොකක් හරි දෙයක් වහගන්න කමිටුවක් දාන එක. ඉතින් මම හිතනවා මේ කමිටුව දැම්මෙත් මට පේන විදිහට ඔය කාවාරි කෙනෙක්ව බේරගන්න, එහෙම නැත්නම් කාවාරි කෙනෙක්ව ඕකට පටලවන්න තමයි මං හිතන්නේ ඔය දෙකෙන් එකට තමයි ඔය කමිටුව දාන්න ඇත්තේ. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අධ්‍යක් එයාගේ හැමතිස්සම ක්‍රියාකලාපය තමයි ප්‍රශ්නයක් මතුවුනාම ප්‍රශ්නෙට කාවරි පටව ගන්න ඕන නම් එයා කමිටුවක් දාන එක. මොකද දැන් මේ කමිටු වැඩක් නැහැ. දැන් මේවා හෙලිදරව් වෙලා තිබෙනවා. තියෙන මේ පිළිබඳ පරීක්ෂණය කරලා තීන්දු ගන්න එක. දැන් අපි හොඟා කරුණු මේ පිළිබඳව හෙලිදරව් කරා. නමුත් ඒ හෙලිදරව් කරපු කරුණු සම්බන්ධව කිසිදු ආකාරයේ ස්වාධීන විමර්ශනයක් යන්නේ නැහැ. මොකද මට පැහැදිලිව කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසි විටකත් පාස්කු බෝම්බ ප්‍රහාරයේ පිටිපස්සේ හිටපු අයව හොයන්නේ නැහැ. මොකද අද ඒක හොයන්නේ නැත්තේ ඔහු බයයි ඒව එළියට ගන්න ගියාම අද ඔහුට ලැබෙන සහයෝගය නැති වෙලා යයි කියලා. ඒ හින්දා ඔහු පුළුවන් තරම් ඒක යට ගහන්න උත්සාහ කරනවා. මොකද ඒ හින්දා තමයි එයා අගමැති වෙනකොට කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් ගේනවා කියලා. දැන් ජනාධිපති වුණාම කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් ගේන්නේ නැහැයි කියලා. ඒ ගේන්නේ නැහැයි කියලාම කිව්වේ මේක යට ගහන්න. දැන් මේ කතෝලික සභාව දුක පවසනවා අපි දැක්කා. සහ එතකොට ජනතා විමුක්ති පෙරමුණත් මේ ඒගොල්ලන්ගේ නියෝජිතයෙක් ඉන්නව නේද? මේ කොහෙද දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතය හිටියනේ මේ ජාතික ලැයිස්තුවේ හිටපු දෙන්නෙක්, ඒ දෙන්නගේ පුතාලා මේකට සම්බන්ධ වෙලා හිටියා. නමුත් මං හිතන්නේ ඒ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ හිටපු ඉබ්‍රාහිම් මහත්මයා නම් එයාව මං හිතන්නේ දැනට එයාව මම දන්න විදිහට එයාව මේ එයාට අප දීලා එයාව මේ නිදහස් කරලා තිබෙනවා. ඉතින් මම දන්නේ නැහැ ඊට වඩා එහා ගිය තැනක්. ඉතින් ජනතා විමුක්ති පෙරමුණත් කියනවා ඒගොල්ලන්ුත් බලයට ආවම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන ඒගොල්ලෝ හොයනවා කියලා. ඉතින් හොඳයි, හොයන්න ඕනේ. අපි ඔක්කොම ලට තියෙන්නේ මේක පිටිපස්සේ ඉඳලා මේක මෙහෙවපු කට්ටිය කවුද කියලා හොයාගන්න එක. ඉතුමන්ලත් ඒ වගේ පොරොන්දුවක් ලබා දෙනවා නම් ඒක හොඳ දෙයක් හැටියට තමයි මම දකින්නේ.